පහුගිය අවුරුදු කීපය තුළ ලංකාවේ කළු දිලිර රෝගීන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. රෝගය හැදෙන්න හේතුව විදියට අපි හඳුනාගෙන තියෙන්නේ පාලනය නොකළ දියවැඩියාව. ඒ බීජාණු මනුෂ්‍ය ශරීරයට වැඩිපුරම ඇතුල් වන ක්‍රමය තමයි ආශ්වාසයෙන්. රෝග ලක්ෂණ කිව්වොතින් එහෙම උණ මුහුණ එක පැත්තක් ඉදිමීම, රිදීම, ලේසයිත හොටු දියර ගැලීම, නාසයේ දෙපස කළු ලප ඇති වෙන්න පුළුවන්. සමහරලාට උඩු තල්ලේ තුවාල හරි කළු ලප හරි ඇති වෙන්න පුළුවන්. ඇස් වටේ ඉදිමීම, රතුවීම වෙන්න පුළුවන්. උඩ ඇහි පියාටුව ඉදිමෙච්ච හින්දා ඇහැ වැහිලා වගේ ස්වරූපයක් දකින්න පුළුවන්. ඇසෙන් කළු පාට ශාවයක් ගලන්න පුළුවන්. මුහුණේ මොලේ ස්නායු ආබාධ ඇති වෙන්න පුළුවන්. මුල් අවස්ථාවේදී මේ රෝගය අඳුරාගෙන ප්‍රතිකාර නොකළොතින් රෝගියා දවස් 10ක් 14ක් ඇතුළත මරණයට මවා පත්විය හැකි. රිංවර්ම් හෙවත් ටීනියා කියන රෝගී තත්ත්වය. එය ගොඩක් වෙලාවට දකින්න පුළුවන් රතුපාට දදයක් වශයෙන්, විශේෂයෙන්ම තෙතමනේ රැඳී සිටින ස්ථානවල ඇති වෙන්න පුළුවන් දදයක් වශයෙන්. ඒ වගේම නියපොතුවල කෙස්වලත් මේ රෝගය දැකිය හැකියි. නියපොතුවල ගත්තොත් දුර්වර්ණ වීම, කැඩී යාම වැනි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒ වගේම කෙස්වලත් ගැලවී යාම, විශේෂම එක් ළමයෙන්ගෙන් තවත් ළමයකට වෝ වෙන ලෙඩක් හැටියට දැකිය හැකියි. මේ ලෙඩ නිට්ටාවට සුව කරන්න පුළුවන් චර්ම රෝග වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න. වෛද්‍ය උපදෙස් වලින් තොරව ෆාමසිකට ගිහිල්ලා බෙහෙත් ගන්න එක, ආලේපන ගන්න එක නොකළ යුතුයි. තමන්ගේ සුරතල් සතුන්ගෙන් තමන්ට උනත් මේ දිලිරේ බෝ වෙන්න පුළුවන්. කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට මේ හමේ ලෙඩේ බෝ වෙන්න පුළුවන්.